ො න්න අ දත්ම ප්‍රශ්න පහත් ගැන කතා කරනවා හැත්ත එකේ ඉඳලා හැත්ත හය දක්වා ඒ වගේම ගොඩක් කටී මැසේස් දාන පහ දසල් වීඩියෝ මටෙක් කරන්න බැරිව වනා මකද පුඩිය අස නිපදත් තැත්තිව වන මතන මගේ හඩනුත් තේරණන ැති ිකක්හෙම් බිරිස්ව හැදල ග පොඩි ආසාධන යක්ති වුණනා ඒ නිසා හොන්ද ඉන් අපි ප්‍රශ්න කීපක මු කල තිබුණ අතර මට ප්‍රශ්න තෝර ගන්න බැවුණ බො වෙල තිබුණු ප්‍රශ්න වලින් නමුත්ම එක ඊට කලින් තෝරගෙන තිබුණුදේ ඒවා ඒ අතර තුර දාල තිබුණ ප්‍රශ්නරත් මම උත්තරයක් හොල තිබුණා. අහලතිබුණා තොල්වල තියෙන ආසාත්මිකතාවට ප්‍රගතිකාර කරන්නේ කොහොමට කියලා. ඇතරම තොල්වල තියෙන ආසාත්මිකතාවයක් සඳහා මුලින්ම හමාරක්ෂා කරගන්න පුුවන්කම තියන්නේෙ තමන්ගේ කෙල වැලි මොකද අපි ඔයාල හැමෝම දන්න අපි මොහරි තොලේස් චුට්ට ුණහම දිවෙන් තෙත් කරනවා අප. ඒක තමයි හොඳම ප්‍රතිකාරයදක සස්භාවිකව තමන්ගේ ශරීරයම තීරදයකින් ප්‍රතිකාරරන්නේ එක තම හොඳම දේ. ඒවගමතම ඔයාල දන්න ඇති මේ. ගක්වෙලාට මේ බෙල්ල කලුන හම මෙෙම කලට කටට වතුර අරන්නි කාර බු බකු ගල ඒ වතුරෙන් අපිට බෙල්ල සෝදපු හම බෙල පිසිදෙන. ඒ වගේම තමා මේ අප හම මූුණේ ඇතිවෙන්න කුරුලෑ වලටත්ඒෙක්ම හොඳ ප්‍රතිකාරයක් කියලා තමයි පැරණ පරණයි කියන්නේ. කෙමක් විදිහයට ගන්නවා කියලා. එතකොට මේ හොඳ දෙයක් කියල තම අපි මුලින්ම කියන්නේ සම වියලි බව නැති කරලා හම ආරක්ෂා කරගන්න පුළුවන් කියෙකම තියෙනවා කියලා කෙළවලින් ඒෝගේම සුවකිරීම උත්තේජනය කිරීම සඳහා. සමට යදී ඇති ස්තෙරෝයි් ක්‍රීම් වර්ගත් තියෙනවාවති හුඟක් කලාවට වයි දෙෙවරෙක විසි නිර්දේශ කරන්න පුොලන් ස්ටෙරයි් කියන ක්‍රීම් ර්ග. කැසීම සහ වේදනාව සඳහාද උපකාර වෙනවා තොල්වල විතරන්නේ ව අපිට ශරීරේති වෙනත් කැසීමක් සඳහත් අපිට පාවිච්චි කරන්න පුුවන්කමතිවා ස්ට්‍රෝයිට ්‍රීම එකක් මුහුණ සඳහා. එදර අක්ෂී ආසාත්මිකතාවකට ප්‍රතිකාර කරන්නේ කොහමද කිය තියෙනවා.ැෙන ඇහට ආසාම්මික තාවයක් ඇල ජෙකක්ැ මනස් මුලින් කරන්න හොඳින් ජලයෙන් ෝදන්නඕන කැන සේලයින් ජලයෙන් හොදාන්න නහමනැතන් හදදිස්සයට සේලයින් ස්වාගන බැරුනතිම තැබිලි වතුරත්ඒක ගොඩාගුණ දායකයිති සේලයින් බොතුලත් ම සවරූපලාවන්නගාරය තුළ හෝ තමල්ලඟ තියාගන්නවාන අපි මේක අප එකක් කරන වෙලාවත අපික හරිම වැදගත්තෙනවා ඒ වගේම තමයි මේ තැබිලි වතුර අපිට මේක අපේකද කලින් හ හයිඩ්‍රේට එකක් විදිත් පාවිච්චි කරන්න පුරුව. මයිත ඔයාලා හොඳට තැම්බිලි වතුරටකක් කරගෙන තමන්ගේ හම ම උදාහරතමා තමන්ගේත අතට චුට්ටත් දාලා අතේ පිටි අතේ පිට පැත්‍ර දාලා පටිකක් හොඳට ඇගිලි තුදඩුවලි මසාස් කරම තුට ඔයාලකතේරේ ඒක හමට ඇප්සෝබ් ෙනවාු කියලා ක ඒ වගේ ඉතින් අපට පුළුවන්ගේ අක්සිී තිකාරයක් සඳහත් මේක පාවිච් කරන එම මූුණ සත්කාරයක් සඳහත් ඔබලන්ට මේ ආසාත්මක තයක් නැති වඋනත් පාවිච්ච කරන්න හොඳ දෙ ඇත්තමයි තැබිලි වතුරේ වනත්තන් සේලයින් වත්‍ර කියන්නේ වsස් තෙතමනේ කිරීමට සහ ආසාත්මක තායිවත් කිරීමට අප හොඳම දේතමයි කඳු දැන් ඇතරම අපිට මෙතර අපි කසතහන් කළ දෙන පුතීමම කඳුළු භාවිතා කරන්න කියලා ඇතරම ඇහට මොකක්කාරරි වුණ අපට කෘතම කඳුලු අවශ්‍ය වෙනන අපිට අපේ ඇහේ කඳුලු ඇතර අප ඉබේනවා තුවාලයක් දැවිල්ල කියෙමෝනා මේ කියැනෙ අපේ එහැ දැවිල්ක්නොතෙම තැන් අපිට පුංචුව කෝන්දුරෙක් වගේ සතෙ ඇතුල් වෙලා අපිටක් කරුණ අපේ ඇහෙන් නොනවත්තාම කඳු ගණ නොය කඳු ගලන්නේ ඒ තියෙන ඇහ සුද්ද කරලා දාන්න එක ප්‍රතිකාරයක් විදියට අපිට වේදනවත්දරුණා අපිට බොවාවාහ ගන්තියන ක්‍රියාකාරි වෙලා අප ඇහ කඳුල් වලින් ඒ වේදනාව නැති කරලා දාන්න ඇතරම කල්පනා කල බන්නවට ශරීරයකන පුදුමාකාරදයක් එකන එකඉක්ක එක මෙව වෙලා ර අ්‍යන්තරය ආරක්ෂ කරන්න තම සියලුමදේ හැදරතින නිසාති අපේ ශरीීදකට අතරම අපේ ශरीරයට අපේ क्ලाइන්ගේ ශरीරය කියන රිම වටිනාදයක් අත තියෙනකොට පරිස්සමින් හරිම ආදරෙන් කරන්න ඕන දෙයක් මුළු ශීරයම හැම දෙයක්ම රෝම කූපයක් පවා හදිලතියෙන ශरीරය ආරක්ෂාව සඳහා අපි දන්න රෝම කූපවලින්ගෙන හයයක අපේ මුහුණේ අප අපේ ශरीරය හැම තැනකම තියෙන හෙයක් පුංචිප පොඩිපඩික් හෙයක අපට හැදිල තියන්නේ අපේ හමේ ආරක්ෂාවට හමේ තියන විසිදුදරවිය වරාගන්වා හම ආරක්ෂා කරනවා හිරුකිරණෙ හමමාරක්ෂා කරනවා දහඩිය වුරාගන්නයි වගේ ලොකු ට හම ආරක්ෂා කරන්න පුංචි මනුස්සේක් වගේ අපට පිහිටවරවා අපිට උදව කරනවා කියෙකන අපි කියන්නේ නිසාති අපි හැමදේ අත්තරම ආරක්ෂා කරගන්න ඕන ඉදිට පස්සේ එතුර ඒවගේම තම ඇහැ. කොච්චර දවිල් ඇතිනොත් අතුල්ලන්න එපා කියෙලාකේනවා වෙන දවල්ුලින් එක ස්වභාවිකව අර කඳුලු වලින්ම තමයි සුව කරගන්න උත්සාහ කරන්න ඕනෙ. එතුවන මුලින්ම සේලෑන් වත්තරයෙන් හෝදලා කෘටීම කඳුලුවලින් අර ඇර ජික් එකයි කරන්න උත්සාහරන ඕන හොඳයි නැන ස්භවිකත් ඒ සිද්ධ වෙනවති නිකන්ය අඩන්්ඩ තියනව. හරිඉෙන වැැස්ලිංවලින් දැඩිය ආස්ම ආසාර්මික තාක්ෂණ එකක් කෙනවද කියලාහල තිබුණා ඇතරම් වැස්ලිංවලින් එච්චර ලොකු ආසාත්මිකතා ඇති වුණනා කලා වාර්තානද අපි අතම ීර්ණය කරන පරණ වාර්තාවලින් පාරණ වාර්තාවලියම් අපි බන්නපොට එහෙම දෙයක්. තිබුණාද නැද කියල බලන්නකොට ඇතම එහෙම අඩු ආසාත්මිකතා හෝ දැඩිය ආසාත්මික පතික්‍රිය පිළිබඳව එන වාර්තානං හරිම දුර් ලබයි. නමුදඉති සම කියයන ජීවයෙන් පිරුණු වස්තුවක් හින්න ඉති කෙනකාට මේගේයක් සිද්ධ වේද නැද්ද කියක් ගැන උපකල්පනය කරන්නල ඉති හරිමසීරුයි. ඉතිං ඒවගේම තමයි ඒම නිෂ්පාධනය පාවිච්චි කිරීමේද සමය රතු පැහැය හමරතන් හමට වපුංචි දැවිල්ලක් පේදනාවක් වගේ දෙැනෙනවනම් පාවිච්ච නොරඉන්නක තමයි හොඳ. මැන ලොකුවට කියන්න නම් පොඩක් අමාරුව කියනක තමයි අපිට වාර්තා වෙලා තියෙන්නේ. ඒවගේම හිසේ කැසිීම ඇති කරන්න ශැම්පූල අඩංගු ද්‍රවියමොද කියරනද ශැම්පූල අඩංගු ද්‍රාවවලින් හිසේ කැක්ුමක් ඇතිවෙන්නේ කැසීමක් ඇතිවෙන්නේ හස අහිත කර වෙන්නේ මොනවද කියලා හලතිෙන ඇතම ඩිම ශැම්ප කනල් ඩිට ජන එක. ිටරජන්ගගේකැන් පිරිසිදු කිරීමේ කාරකයක් මේක විශේෂයෙන් තියෙන සෝඩියම් ලෝර සල්ේටෝ සෝඩියම් ලෝරිල් සල් ට කියන්න කෙටල්ල්sස් කියන වචන පාවිච්ි කරලා තියෙන දෙකම මේවා හිස්ස මත හොඳින් ව වියලලායනවා නමුත් මේව තමයි අහිත කරන්නේ විශේෂෙන් අපේ මිනිස් හමටනම් ඒ තරමට හානි කරනවුන හම වියලෙනවා ඒනට අපි පාවිච්චි කරනකොට අපේ නානකොට හරි ශැම්ප පාවිච්චි කරනකොට අපි වතුර පාවිච්චි කරනවන ඒ වතුරත් එක් නල ජලයට කරා මෙ කානු පද්තියටෙක තුයෙන වන හමරත්න් ඇලක දොලක නානකොට ඒවට එක තියනනම් ජලදජීවවින් පවාමිනස වෙනවා කියනක තමයි කියන්න ඉතින් හොගක් කලාට පාවිච්චි කරන්න හොඳම හොඳම ස්ථාන ශැම්පපු වර්ග තියනවා මයිල් ෂැම්පපුුවර්ග ඒ පාච්චි කරනුනන් ඒගේ රසයන් ද්‍ර්‍ය හරිම. අහිත කර දයවල් ඉතාමත් අඩුවෙන් තමයි පාවිච්ි කරන්නඉති ඒමහයාගෙන පාවිච්චි කරන්න පුුවන්නම් තමයි හොඳ එතකට හොඟක් වෙලාට ෝඩියම් ලෝරෙ සල්ේ හෝ සෝඩියම් ලෝරි සල්ට් කියනක තමයි ති ශැම්පෝල අඩංගවෙන්නේ හිස කැසීමකට බඳුන් වෙන්න පුළුවන්. ඒවගම තම මුහුණේ සමේරෝග සඳහා හොඳම ක්‍රී ොවද කියලා ප්‍රශ්නය තියන ඇතම ටෝපෙක් ර්මිි. ඇටපික් දද සහ ආසාත්මික ආසාත්මික ස්පාර්ෂකඩර්මැටටස් විස අයු සහ විස ඔක් ඇතුළුව මෙන්න මේ වගේ දේවල්ට බොහෝ ආසාත්මිකා රෝග සඳහා හයිට්‍රෝකොවි කෝටිසෝන් කියන ක්‍රීවර්ගේ තමයි පාවිච්චි කරන්න එතර මේ කුමියෙක් දස්්ට කරන්න ත්‍ර වෙනත් මොකක්හරරි දස්ට කිරීමක් වගේ දේවල්ලටත් ප්‍රතිකාර කරන්න පුළුවන්කමතිනො හයිටරෝකෝටිසෝන් කියන දේවල්නය ම්ර්ගේ එතු එක්කෙක් මට ප්‍රශ්නයක්්‍රමු කල තිබ හයා මැක්ට්‍රිස් කියන්න හෙ පීටිකාවටද කියන කිය අහලතිබුණ ඇතරම හයා පීටිකාවගේල අපි හඳුන්න්නේ මෙන්න මේ කොටස මේ හයා පැපිලාවක අපි හබඳරන හෙයා පැපිලාවට තමයි අපිට රුද්දිරේ ලබාදන අපේශරයේ තියන රුදදිරේ ලබා දෙන්න එයා පැපිලාවට ඉක්වසේවහි ඒක තියන රුදරේ රුද්රේ තියන නියවටිෂන් සේර්ම් මුරාගණ ඒ වගේම රුදරය සමගෙන ඔක්සිජන් ුරාගන එක ශක්තිය බවට හරවල්ලා සෛල නිපදනක තමා හෙයා පැපිලාව කරන්න ඒ කොටස තමයි හයා මැක්ට්‍රිස්ගේේල අපි හඳන්වන්නේ. හයා පැපිලාවේ තියර මන් හ රෝම පිටිකාවේ තිය කොටසත් තමා හයා මැට්‍රිස් කේල හඳන්න්න ඇති රෝ යාය පැපිලාවට එම රෝම පිටිකාවට තමා රුදරේ සපේලා දෙන්න ශරීරය. ශරීරයෙන් හොඳ පෝෂණයක් ලබා දෙන දැන්හෙස් සඳහා. දර මෙලනෙන් නිපදවීම සඳහා අවශ්‍ය පෝෂ්‍ය පදාාත ලබා දුන්නහම හයා මැට්‍රික්ස් එක කරන්නේ හයා ික් සයිල නිපදවනවා අපි මුලින්ම්ම කියනවා මුලින්ම කෙස්ගහකට උප දෙේන සයිල රිපදනවා කියලා පූරක සයිල ඉන් පසි දෙවනුව කිව ගහට අවශ්‍ය සයිල නිපදීම සඳහ හයා මට්‍රිස් කියයා කරනට හයා මැට්‍රිස් කියැන හයා පිටිව හම නතන් හයා පැපිලාවෙ තියෙන එක කොටසා මෙනක් මේ කොටසට අපි කෙනවා හයා බල්බෙක කියලා එහෙම නැත්තැන් අපි හමම ඇතුළත තියෙන කොටසර කෙනවා හයා රූට් එක කියලා හමෙන් පිතත වැවෙන කෙස්සලට අපි කෙනවා හයා ශාප් එක කියලා. ඒ විදිහයට තමයි අපිට කොට ස්ටික හදුරගන්න පුළන්ගෙන් ඉතින්හ අද කශනි කතා කර හයක්කු අපි ප්‍ර්ටිකක් ගැන කතා කරමු මේ චුට්ට කර අසනිපත්වනි සතම ඔගලන්න ප්‍රශ්ටික්ත්දදාන්න මට බැරි වුණේ ඉතින් මම කියනවා අපේ චනල්ල එක සයි සබ්්‍රයි් කරන අලුත් කෙනෙක් ඉන්නවනම් ප්‍රස මේක ශ්‍යයා කරන්න දැනුම බෙදාහදාගන්න කමෙන්ට් එකක් කියන මගේ මට හරිම වැදගත්තර මකද මගේ අර්ගප් ගරනාවත් තියෙන මම ගරූපරට මගේ අපි දාන වීඩියෝක ෂයා කරනවා ෂයා නොකරපුහම වක ව සඩුක කට්ටිය සම් ගොඩක් කට්ටිය මේ සබ්් කරලානෑ සයිප්් කරන්න ඔයාලගේ ෆෝර් එකට මේ අපේ වීඩියෝකය නෝ එති රස වීඩියෝක හයගර යන්න අවශ්‍යනය මග අහන් අවශ්‍ය නෑ මස් ීඩියෝ එකත් දම් මද කියල වඩියක ටෝමට කලි මගේ ෆෝන එකට නති අද අපි දානව පාලොස්සෙන වීඩියෝක හොඳයි ආය දවසක දැංඟලට දාසේවැෙන වීඩියෝ එකත් තැර මං එෙනකල් හැමෝම පරිසමෙන් ඉන්නෝන් කියතමයි කියන්න තියෙ.